අඹ කීඩාවැගෙන් ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකකදී අඹ වලට හානි සිදු වෙනවා. එකක් තමයි අඹ දළු දාන අවස්ථාවේදී දළු වලට සිදු කරන හානිය. අනිත් එක අඹ මල් දරන අවස්ථාවේදී මල් වලට සිදුවන හානිය. මේ දෙකෙන් මල් වලට සිදු කරන හානිය තමයි ප්‍රධාන වශයෙන්ම ආර්ථික වශයෙන් අඹ නිෂ්පාදනයට බලපාන්නේ. අපේ ගොවි මහත්තුරුන් මේකට කියනවා අඹ මල් පිලිස්සෙනවා කියලා. අඹ මල් පිලිස්සී යාම ප්‍රධාන වශයෙන් ඇතිවන්නේ අඹ කීඩෑවා හානි කිරීම නිසායි. මෙම කීඩෑවන් මිලිමීටර් 3ක් 4ක් පමණ විශාල වන අතර ඉතා ක්‍රියාශීලී. වසර පුරාම අඹ ගැසේ අතු අතර කඳේ පැලුණු කොටස් මත ජීවත් වන මොවුන්ගේ ගහණය වැඩිවීමට පටන් ගන්නේ වියලි කාලයේදී. වැඩුණු කෘමියන් මල් පිපෙන විට පුෂ්ප අංකුර මත බිත්තර දානවා. දින 4කින් 5කින් පමණ බිත්තර පුපුරා ශිෂුවන් පිට වෙනවා. මෙම ශිෂුවන් පෝෂණය වන්නේ අඹ ගැසේ ලපටි දළු හා මල් මතයි. මල් කිනිත්තේ යුෂ උරා බීම නිසා එය වියලි ගොස් පිලිස්සුණු ස්වභාවයක් පෙන්눔 කරනවා. මොවුන් විසින් සීනි අඩංගු ඇලෙන සුළු දියරයක් ශ්‍රාවය කරනවා. පහලින් නැති පත්‍ර හා මල්වලට පතිත වන මෙම දියරය මත වැඩෙන කළුපුස් නැත්නම් සූටි මෝල්ඩ් නම් වූ දිලීරය නිසා මල් හා පත්‍ර කළු පැහැගැන්වෙනවා. අඹ කීඩෑවා නිසා ඇතිවන මල් පිලිස්සී යාමේ තත්වය මේ මගින් වෙන්කර හඳුනා ගැනීමට පුළුවන් වෙනවා. අඹ කීඩෑවා පාලනයට ගස් හොඳින් පුහුණු කර අනවශ්‍ය අතු ඉවත් කළ යුතු වෙනවා. මෙමගින් ගස තුලට මනාව ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන නිසා අඹ කීඩෑවන් බෝ වීම අඩු වෙනවා. අඹ ගස් අවට ඇති දිරාගිය රෝගී අතු හා කොළ ඉවත් කිරීම මගින්ද කීඩෑ හානිය අවම කර ගැනීමට පුළුවන් වෙනවා. ඉමිඩක්ලෝප්‍රිඩ් නම් වූ කෘමිනාශකයන් යෙදීම මගින්ද අඹ කීඩෑවා පාලනය කරගත හැකි වෙනවා. පුෂ්ප අංකුර වැඩිගෙන යන අවධියේදී අතුපතර හොඳින් තෙමිනසේ කෘමිනාශක ඉසිය යුතු වෙනවා. අඹ මල් පිපීගෙන යන අවස්ථාවේදී පොට්ටුව තියෙන අවස්ථාවේදී තමයි විශේෂයෙන්ම මේ කෘමිනාශක යොදන්න ඕනේ. මොකද පහු වුණොත් එහෙම අර කෘමි ගහණයත් වැඩි වෙනවා. එතකොට මලට හානි වෙලා තිබෙන්නත් පුළුවන්. අනිත් එක පිපිලා තියෙන අනිත් මල්වල පරාගණය අඩු වෙලා ඒ මගින් අස්වැන්නට හානියක් පැමිණෙන්නත් පුළුවන්. අඹ කීඩෑව මර්ධනයේදී අපි සලකා බැලිය යුතු ඊළඟ කාරණය තමයි මේ රසායනිකව මර්ධනය කරනකොට මේ කෘමිනාශක කොහොමද මේ ලොකු ගහකට ඉහින්නේ කියන එක. මේ අවස්ථාවට අපිට මේ සාමාන්‍ය බහුලව භාවිතා කරන මේ නැප්සක් ස්ප්‍රේයර් යන්ත්‍රයක් පාවිච්චි කරන්න පුළුවන්. යම්කිසි විදිහකට ඒක සකස් කරගෙන, ඒ කියන්නේ මීටර 20ක් 30ක් විතර උස ගහකට ගහන්න පුළුවන් වෙන විදිහට බටයක් දාලා යන්ත්‍රය සකස් කරගන්න පුළුවන්.